ආයුෂ බොහෝ වේවා. අපේ සහෘද හිතවත් දේශීය විදේශීය සහෘද හිතවතුනි, මෙන්න මේ නොවැම්බර් මාසෙ හරියටම 16 වෙනිදා ග්‍රහලොව, ඒ වගේම සෙන්පති, එහෙම නැත්නම් රුචඟ, භූමිපුත්‍ර, බෞම, අඟහරු කියලා හඳුන්වන මේ ලෝකයේ පැවැත්ම ඉදිරියට ගෙන යාම, එහෙම නැත්නම් උත්පාදක ශක්තිය, ක්‍රියාකාරීත්වයට ඍජුවම බලපෑම් කරන මෙන්න මේ අඟහරු ගහය තමන්ගේ සකීය රාශිය වෙච්ච වෘචික රාශියේ බලවත් වෙනවා, සක්ෂේත්‍ර වෙනවා, රොච්චක කියලා යෝගයකට සම්බන්ධ වෙනවා. අන්නේ තත්ත්වය අතිශයින් බලවත් ග්‍රහ රිද්ම රටාවක් අවුරුදු 15කට වරක් ලබන. අන්නේ බලවත් වීම විශේෂයෙන්ම අපි ගත්ත උදාහරණයට අනුව පුංචි දෙයක් නුනත් ඉතා විශාල ශක්තියක් ගැබ්බෙලා තියෙනවා. අන්නේ වගේ විශාල ශක්තියකින් විශාල බලයකින් ප්‍රයෝජනයක් ගන්නේ නැත්තම් ඇත්තටම ඔබ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ විශ්වාස කිරීම, ඒ වගේම තේරුම් ගැනීමෙන් පළක් නැහැ කියලා අපිට කනගාටුවෙන් උනක් කියන්න තියෙනවා. මෙන්න මේ ලග්න හතර උෂභ සිංහ වෘජික කුම්භ කියන ලග්න හතරට මෙන්න මේ ග්‍රහ ශක්තිය විශේෂයෙන් බල පානවා, ඒ වගේම අභිශක්තියක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ තුළින් ඔබේ ජීවිතයේ වෙනසක්, සුබදායී වෙනසක්, අලුත් බලාපොරොත්තුවක් ඇතුව අලුත් ගමනක් යන්න ශක්තිය ලැබෙන මෙන්න මේ අවස්ථාව නිසිසේ කළමනාකරණය කරගෙන කොහොමද මේ තමන්ගේ ජීවිතේට රටතොට ප්‍රශ්න තියෙනවා, කරදර තියෙනවා, කොයිතරම් මුදල් ඉපයුවත් එබිනදා ජීවිතයට මදි තත්ත්වයක් යටතේ ඔබට මෙන්න මේ සුවිශේෂී අවස්ථාවෙන් පුංචි හරි දෙයක් තමගේ ජීවිතයට එක්කහු කරගෙන අලුත් ගමනක් යන්න ලැබෙන ඉතාම සුබවාදී කාල පරිච්ඡේදයක්. මෙන්න මේ තත්ත්වය නොවැම්බර් 16 ඉඳලා හිතවතුනි දෙසැම්බර් මාසේ 28 දක්වා සක්‍රීයව පවතින. එහෙමනම් අපි බලමු ඔබේ ලග්නයට අනුව මෙන්න මේ தත්ත්වය කොයි වගේ ධනාත්මක සුභවාදී බලපෑමක් ඇති කරනවද කියලා. විශ්වයත් සයිභාවකාශයත් මුසු කළ සබුද්ධික ඔබගේ ආදරණීය ජ්‍යොතිෂ නාලිකාව. ආයුබෝවන් උෂභ ලග්න හිතවතුනි, අඟහරු ග්‍රහය රුචිංග යෝගයකට සම්බන්ධ වෙලා ඔබගේ හත්දැන්නේ බලවත් වීම ඔබට සුභඵල උදා ගන්න ඉතාම සුබ තත්ත්වයක්. විශේෂයෙන්ම ඔබ සතු උත්සාහය, උනන්දුව, කැපවීම, ක්‍රියාකාරීත්වය, කාර්යක්ෂමතාව සියල්ලම ඉහළට යනව වගේම ඒ තුළින් ඔබගේ ඵලදායීතාවය, එහෙම නැත්නම් නිෂ්පාදන හැකියාව ඉහළ යන කාල සීමාවක් වෙනවා. අන්නේ හේතුව ඔබගේ ආර්ථිකය වර්ධනය කරගන්න, ඒ වගේම ඔබ පෙළුණ අගහික කම්වලින් මිදෙන්න මෙන්න මේ ග්‍රහපත්වය ඔබට සුවිශේෂයෙන් උදව් කරනවා, පිහිට වෙනවා. ඒ වගේම හිතවතුනි වෙනදා නැති අන්දමේ ඔබ තුළ උත්සාහය වගේම තමන්ගේ හැකියා දක්ෂතා ඔප්නැංවීම, ඒවා කරලියට පැමිණීම, ඒ තුළින් යමක් ගොඩනගන්න, යමක් ක්‍රියාත්මක කරන්න ඔබ සතු හැකියාව වර්ධනය වෙනවා වගේම ඒ තුළින් ලැබෙන ප්‍රතිලාභත් ඔබට ඉතාම ඉහළ මට්ටමකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හිතවතුනි තව දෙයක් තමයි ඔබට මෙන්න මේ කාල සීමාව තුළ සහයෝගයට ඔබගේ විවාහ සහකරු සහකාරී, ඒ වගේම ඔබගේ මිතුරා, වෘත්තීය සගයා, එහෙම නැත්නම් ඔබේ ආයතනයේ ප්‍රධානියා, සහෝදර සේවා සගයා ඔබට පුදුමාකාර ශක්තියක් මෙන්න මේ කාල සීමාව තුළ ඔබට ලබා දෙනවා. අන්නේ තුලින් ඔබට පොදු ගමනක් යන්න පොදු අරමුණක් වගේම පෞද්ගලික අරමුණුත් ඒ තුළින් ඉෂ්ට සිද්ධ කර ගනිමි ඔබට අලුතෙන් අලුත් පියවර කීපයක් ඉදිරියට තබලා ඔබේ ඉලක්ක අරමුණු සාර්ථක කරගන්න මෙන්න මේ තුළින් ඔබට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඔබ වෙනදට වඩා
සෑම අවස්ථාවකම පිබිදුණු ගතියකි ක්‍රියා කරනවා. අන්නේ තුලින් ඔබට අන් අයගේ ආකර්ෂණය වැඩියෙන් ලැබෙන කාල සීමාවක් වෙනවා. හිතුවදුනි ඔබ ව්‍යාපාරිකයෙක් නම්, එහෙම නැත්නම් ඔබ වෘත්තීය කිසියම් වෘත්තියක නියැලෙන කෙනෙක් වුණා, ඔබේ වෘත්තීය ව්‍යාපාරයේ දියුණු කරගන්න අලුත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන්න මෙන්න මේ කාලේ කදිම කාලයක්. හිතෝතුනි මේ වායින් ප්‍රයෝජනය ගන්න. හැබැයි හිතෝතුනි මෙන්න මේ අඟහරුගේ ඒ ලැබෙන ශක්තිය තමන් ඔහේ අද්දක පෙරවගෙන ඉන්න, අලුත් දෙයක් ගැන හිතන්නේ නැති, ඒ වගේම උත්සාහයක් උනන්දුවක් උවමනාවක් නැති අයට නම් මේකත් එක් ග්‍රහ මාරුවක් පමණයි. නමුත් හිතෝතුනි ඔබේ ශක්තිය මෙන්න මේ කාල සීමාවේ ක්‍රියාත්මක කරමින් කොමන හෝ දෙයක් කරන්න ඔය උත්සාහ කරන්න, ඔබට අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල ලැබෙන කාලයක්. ගෙදර දොර දියුණුව ඇති වේවි, ව්‍යාපාරයේ අලුත් බඩුමුට්ටු, එහෙම නැත්නම් ව්‍යාපාරයට අලුත් අංග එකතු වේවි. ඒවායින් ඔබේ ආර්ථිකයට ලැබීම් වැඩි වේවි. මෙන්න මේ ආකාරයට හරියටම දෙසැම්බර් මාසේ 28 දක්වා පවතිනවා මේ ග්‍රහපත්‍ය. හිතෝදුනි යමක් කියන්න ඕන, විශේෂයෙන්ම ඔබේ ලග්නාධිපති දැනටත් නීච තත්ත්වයෙන් ගමන් කරනවා, විශේෂයෙන් මේ නොවැම්බර් මාසේ 28 වගේ දක්වා. අන්නේ කාල සීමාව පහු වුණාම තමයි ඔබට මෙන්න මේ අඟහරුගේ නියම ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් ඔබ හොඳින් හිතර ගත යුතුයි. එහෙමනම් වෘෂභ ලග්න හිතෝදුන්ට මෙන්න මේ සුවිශේෂී තත්ත්වය වඩවඩා සුවිශේෂී වේවා, සුභ බල ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සැමට ස්තුති. සිංහ ලග්න. සිංහ ලග්න හිතෝතුනි අවුරුදු එකහමාරකින් ඇතිවෙන මෙන්න මේ සුවිශේෂී ග්‍රහපත්වය එක පැත්තකින් ඔබේ හතරවැන්නට පැමිණෙන්නේ, ඒ වගේම පුණ්‍යස්ථානාධිපති. හිතෝනේ තමන්ගේ ජන්මපත්‍රයේ විශේෂයෙන්ම ධනයෝග, ඒ වගේම පෙරපින් පෙන්නු කරන යෝග තියෙනවනම් මෙන්න මේ කාල සීමාවේ ඔබ නොහිතන ආකාරයෙන් ඔබේ ජීවිතය ඔසවා තබන කාල පරිච්ඡේදයක් වේ. විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති විදේශගත රැකියා සම්බන්ධයෙන් ගැටලු බාධක තිබුණ අයට අන්නේ ගැටලු බාධක निराකරණය වෙලා තමන්ගේ අරමුණු ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම විදේශීය රැකියා කරන අපේ හිතවතුන්ට මෙන්න මේ කාලේ ඉතාමත් සුබදායි ප්‍රතිඵල ලැබෙන ආර්ථික ශක්තිය ශක්තිමත් වන කාල සීමාවක් වෙනවා. හිතවතුනි තව දෙයක් තමයි මේ හතරවැන්න ඔබ ඉඩකඩම් යාන වාහන භූමිය සම්බන්ධ කටයුතු වලින් ඔබට බලාපොරොත්තු ආකාරයේ ප්‍රතිඵල, සුබදායි ප්‍රතිඵල අත්විඳින්න ලැබෙනවා. ඉඩකඩම් යාන වාහන මිලදී ගන්න ලැබේ. එහෙම නැත්නම් ඒවා වැඩි මිලකට විකුණා ගන්න ලැබෙන කාල සීමාවක් වේ. හැබැයි හිතවතුනි මෙන්න මේ ග්‍රහ තත්ත්වයේ නියම ප්‍රතිඵල ලැබෙන්න නම් හරියට නොවැම්බර් මාසේ 28 වගේ පැන්නෑම් පස්සේ ඔබ කරන ඒ හැම කටයුත්තකම ප්‍රතිඵල ළඟා වෙන්න ආරම්භ වෙනවා. එහි උපරිම තත්ත්වය දෙසැම්බර් 28 දක්වා ක්‍රියාත්මකයි. එහෙමනම් හිතවතුනි මෙන්න මේ කාල සීමාව ඔබේ වෘත්තීය පැත්තේ, එහෙම නැත්නම් ව්‍යාපාරික පැත්තේ, රැකියාව පැත්තෙන් ඔබ ඔසවා තබන. හැබැයි හිතවතුනි මේ ශක්තියින් ප්‍රයෝජනය ගන්න නම් ඔබත් ක්‍රියාත්මක වෙන්න ඕන. එසේ නොමැතිව ඔබත් එදා හිටපු ආකාරයටම ඒ වැඩ ටිකම ඒ විදිහටම කරගෙන යනවනම් ඔබට මේ ශක්තියින්ගේ ප්‍රතිඵල ලබා ගන්න අමාරු වෙනවා. හිතවතුනි අලුත් දේවල් ක්‍රියාත්මක කරන්න. ව්‍යාපාරිකයෙක් නම් අලුත් ආකාරයේ තව තව ව්‍යාපාරික අංග ඔබේ ව්‍යාපාරයට එකතු කරගන්න. ඒවා තුළින් ඔබේ ආර්ථික ශක්තිය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඒ වගේම හිතවතුනි මේ සියල්ලම යථාර්ථයක් බවට පත් වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔබ සතු පවතින නොපසුබට උත්සාහය. එහෙම නැත්නම් අකණ්ඩ කැපවීම, ධෛර්ය, චිත්ත ධෛර්ය, මෙන්න මේවා උපරිම වශයෙන් ක්‍රියාත්මක වන කාල සීමාවක් වෙනවා. ඔබ බොහෝ වෙලාවට සෑම විටම තමන්ගේ උත්සාහය මතම විශ්වාසය තබමින්
බොහෝ ඉලක්ක කරා හඹා යන්න පුදුමාකාර ජවයක් ශක්තියක් ඔබ වෙත නිර්මාණය වෙනවා. මෙන්න මේක තමයි හිතවතුනි ඔබේ ජයග්‍රහණයේ රහස. එමනම් හිතවතුනි මෙන්න මේ තත්ත්වය තුලින් ඔබේ ආර්ථික ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම මානසික චිත්ත ශක්තියත් වැඩි වෙනවා. අන්න ඒ තුලින් ඔබ කරන කියන හැම දෙයකම සාර්ථකත්වය කියන දේ ඔබට අත්විඳින්න ලැබෙන ඉතාම සුබ කාලයක්. එහෙමනම් සිංහ ලග්න හිතවතුන්ට මෙන්න මේ ග්‍රහ තත්ත්වය වඩ වඩාත් සුබ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සැමට. තෙරුවන් සරණයි. වෘජික ලග්න. වෘජික ලග්න ඔබේම ලග්න. ඔබේම ග්‍රහයා. ඔබේම ලග්න පළවෙනි භාවයේ බලවත් වෙනවා රුචක කියන යෝගයකට. හිතවතුනි මේ ලෝකේ තියෙන යෝග වලින් බලවත්ම යෝගයේ ඔබේ ලග්නාධිපති සම්බන්ධ මේ රුචංග යෝගී. එහෙනම් ඔබටම සුවිශේෂී වූ කාල පරිච්ඡේදයක් මෙන්න මේ නොවැම්බර් 16 ඉඳලා දෙසැම්බර් 28 දක්වා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම හිතවතුනි නොවැම්බර් මාසේ 28 න් පස්සේ මේ තත්ත්වය තවත් වැඩි වෙනවා. ඉතා ප්‍රබල වෙනවා. එහෙමනම් ඔබට මොකද වෙන්නේ? හිතවතුනි ඔබ සතු ආත්ම ශක්තිය, විශ්වාසය, උනන්දුව, හැකියා, දක්ෂතා සියල්ලම ප්‍රබල වන කාල පරිච්ඡේදය. අන්න ඒවා තුළින් ඔබේ ජයග්‍රහණ, එහෙම නැත්නම් ඔබේ ඉලක්ක පහසුවෙන් ළඟා කරගන්න හැකියාව ලැබෙන වටිනා කාල පරිච්ඡේදය. එහෙමනම් හිතවතුනි ඔබ සතු සැඟහුණු දක්ෂතා හැකියාවන් උපමට්ටම් වෙලා, ඉස්මතු වෙලා, ක්‍රියාත්මක වෙලා එව නිෂ්පාදන බවට පත්වන කාල පරිච්ඡේදය. ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. ඔබ මෙන්න මේ කාලේ දැනටම සැලසුම් කළා ඇති. මම මොනවද ඉදිරි කාලේ මගේ ව්‍යාපාරයේ රැකියාවට අලුතෙන් දෙයක් එක්කහු කරගෙන මගේ ආර්ථික ශක්තිය වැඩි කරගන්න මම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන සැලසුම ඔබට දැනටම ඇති. අන්න ඒ සැලසුම ඔබ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා විතරක් නෙමෙයි හිතවතුනි. ඔබ බලාපොරොත්තු ප්‍රතිඵල වගේ දෙගුණයක් ඔබට මෙන්න මේ කාල සීමාවේ අත්විඳින්න ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම හිතවතුනි කෙනෙකුට වඩාත්ම වැදගත් වෙන්නේ ආත්ම විශ්වාසය. ඒ වගේම කැපවීම, ක්‍රියාත්මක වීම. ඔන්න ඔය ටික නැත්තම් මොන දේ කරත් කෙනෙකුට වැඩක් නැහැ. නමුත් හිතවතුනි අන්නේ තත්ත්වය උපරිම වශයෙන් ක්‍රියාත්මක වෙනවා වගේම ඒවට නිසි වටිනාකමක් හොඳ ගෙවීමක් ලැබෙන කාල සීමාවක් වෙනවා. ඔබේ ආර්ථික ශක්තිය වර්ධනය වෙනවා. හිතවතුනි මෙන්න මේකට තවත් ඔබට උදව් කරන්න ඔබත් එක්ක ශක්තිමත් වෙන්න පිටිසක් ඉන්නවා. ඒ තමයි ඔබේ සහකරු සහකාරි. එහෙම නැත්නම් ඔබේ වෘත්තීය සගයා. එහෙම නැත්නම් ළඟම හිතවතා. එහෙම නැත්නම් ආයතනයේ ප්‍රධානියා. ඒ වගේම ආයතනයේ වෘත්තීය සගයා. ඔබට පණ වගේ ශක්තිමත්ව මෙන්න මේ කාල සීමාව උදව් කරන්න ඉන්න පොදු ගමනක් යන ඔබත් එක්ක එක්කහුවේ. අන්න ඒ තුළින් පොදු වගේම පෞද්ගලික ජයග්‍රහණ අත්පත් කර ගනිමි. ආර්ථික ශක්තිමත් කරන්න ලැබෙන සුවිශේෂී කාල සීමාව. එමනම් හිතවතුනි කාර්මිකයින්ට, ඒ වගේම තාක්ෂණික ක්ෂේත්‍රවල කටයුතු කරන අයට, ව්‍යාපාරිකයින්ට, නිර්මාණකරුවන්ට, ඒ වගේම ක්‍රීඩකයින්ට, ඒ විතරක් නෙමෙයි හිතවතුනි කලාකරුවන්ට මෙන්න මේ කාල සීමාව අපිසෙන් සුබදායක වෙනවා. හැමදාම මේ කාල නැහැ. එමනම් හිතවතුනි මෙන්න මේ කෙටි කාලේ හරියට දෙසැම්බර් මාසේ 28 දක්වාම පවතිනවා. ඔබට යමක් කමක් සපයාගෙන අර පිපිච්ච අඩුපාඩුවල යම් මගහරවා ගැනීම, ඒ වගේම අලුත් දේවල් ජීවිතයට එකතු කරගන්න, සැප පහසුව අත්විඳින්න, මානසික සතුට ඇති කරගන්නත් මෙන්න මේ ග්‍රහ තත්ත්වය හේතු වෙනවා. එහෙමනම් වෘචික ලග්න හිතවතුන්ට පිපිච්ච අසනීප තත්ත්ව සුව වෙනවා. ඒ වගේම සතුරු කරදර, ලෙඩ දුක් වගේ තිබුණා නම් අන්න ඒ තත්ත්වවලිනුත් ඔබ නිදහස් කාල පරිච්ඡේදයක් වෙනවා. එහෙමනම් හැම පැත්තෙම ඔබේ ඵලදායිතාව ඉහළ යන කාල පරිච්ඡේදය. අන්න ඒ ශක්තියින් පවතවත් වඩ වඩාත් වැඩි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සැමට. ස්තුති. කුම්භ ලග්න. කුම්භ ලග්න හිතවතුනි ඔබට මෙන්න මේ නොවැම්බර් 16 ඉඳලා මේ අවුරුද්දම විශේෂයෙන්ම ඔබගේ කර්මස්ථානාධිපති, දසවැන්නාධිපති,
ඉතාම බලවත් වෙනවා රචන යෝගයට සම්බන්ධ වෙනවා වෘත්තීය ව්‍යාපාර පැත්තෙන් ඔබට ඉහළටම යන්න ලැබෙන ඉතාමත් වටිනා කාල පරිච්ඡේදයක් ඒ වගේම හිතවතුනි ඔබේ පෙර පුණ්‍ය ශක්තියින් ඉස්මතු වෙනවා ඔබ ප්‍රසිද්ධියට පත් වෙනවා ඒ වගේම ඔබට ගෞරව කීර්තිනාම ලැබෙන කාලයක් වෙනවා ඒ විතරක් නෙමේ හිතවතුනි ඔබ සතු සියලුම ශක්තියින් එක්තැන් වෙලා එක මිටකට ඇවිල්ලා ඒවා බලවත් වෙනවා ක්‍රියාත්මක වෙන කාලයක් නිසා ඔබ කුමන කටයුත්තක් කරත් ඔබට ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ලැබෙනවා එහෙමනම් හිතවතුනි මෙන්න මේ ග්‍රහ තත්ත්වයේ ලක්ෂණ ඔබට දැම්මම දැනෙන්න පටන් ගන්න තියෙනවා විශේෂයෙන් ඔබ මේ වන විට සැලසුම් කීපයක් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නවා වගේම ඒ වෙනුවෙන් යම් වැඩ කොටසක් කළ ඇති අන්නේ අවසන් කොටස ඔබට අදහෙටම ඉෂ්ට සිද්ධ කළා එහි ප්‍රතිඵල ලබා ගැනීම ආරම්භ කරන්න පුළුවන් නුදුරේදී ආර්ථික ප්‍රතිලාභ ඔබට ලැබෙනවා ඒ වගේම ඔබ රැකියා සම්බන්ධයෙන් අපහසුතා ගැටලු වලට මුහුණ පෑවන අන්නේ සියල්ල වෙනස් වෙලා ඔබ බලාපොරොත්තු රැකියාව ඒ වගේම ඒ තුලින් ලැබෙන ආර්ථික ඉලක්කත් ඔබට පහසුවෙන් ළඟා කරගන්න හැකියාව ලැබෙන සුවිශේෂී ග්‍රහ තත්ත්වයක් තමයි මෙන්න මේ අඟහරු බලවත් වීම. ඒ වගේම හිතවතුනි පදිංචි ස්ථානයේ දියුණුව, ඒ වගේම ඉඩකඩම් සම්බන්ධයෙන්, යාන වාහන සම්බන්ධයෙන් ලැබීම් පෙන්නුම් කරන කාලයක්, කාර්මික ක්ෂේත්‍රවල අයට, ව්‍යාපාරිකයන්ට, ක්‍රීඩකයන්ට, ඒ වගේම තාක්ෂණික සම්බන්ධ කටයුතු කරන අයට මෙන්න මේ කාල සීමාව තමන්ගේ අතර මිටට යමක් එකතු වන ආර්ථික ශක්තිය වර්ධනය වන කාල සීමාව. හිතවතුනි මෙන්න මේ தත්ත්වය අවුරුදු එකමාරකට වරක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හිතවතුනි ඔබේ ශක්තිය ඔබේ දක්ෂතාවලින් නියම ප්‍රතිඵල ලබා ගන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදය. ඔබ ක්‍රියාත්මක වෙන්න ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ලැබෙනවාම හිතවතුනි මෙන්න මේ ග්‍රහ තත්ත්වයෙන් ලැබෙන සුභඵල වඩවඩාත් වැඩි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සෑමට පෙරුවන් සරණයි ස්තුතියි